අයිබෝවන් දරුවන ඉතිං ඒලියොලි භාගේ මහිතන්නේ දැන් දින ගණනාවකින් පැවත්වෙන. එතකොට 2024 ඒලෙවල් කට්ටියට මම දැක්කා YouTube එක එහාට මෙහාට යනකොට විවිධාකාරය උපදෙස් ලබා දීලා තියෙන වැඩසටහන් තියෙනවා. අන්තිම සතියේ මෙහෙම කරන්න, අන්තිම දවස්වල මෙහෙම කරන්න. බොහොම හොඳයි ඒ වගේ මේ කට්ටිය ප්‍රොමෝට් කරන එක උපදෙස් විදියට දෙන එක. නමුත් තේරුම් ගන්න දැන් කාලයක් තිස්සේ ඔයගොල්ලන්ට අපි දිගින් දිගට වැඩසටහන් පවත්වලා ඔයගොල්ලන් තේරෙන්න ඕනේ මේ කාලේ වෙනකොට අමුතුවෙන් ප්ලෑන්ස් ගහන්න දෙයක් නැහැ. කොයි තැනක හිටියත් ඔයා දැන් මේ වෙනකොට මානසිකව කඩාවැටලා වෙන්න පුළුවන්, වැඩ කරා අප්සෙට් ගිහිල්ලා රිදම් එක බිඳිලා ඉන්න පුළුවන්, ගොඩක් තැන්වල අතරමං වෙලා ඉන්න පුළුවන්. දැන් මේ වටපිටාව වෙච්ච සිදුවීම් එක්ක දැන් ඔයගොල්ලන්ට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. එන්න ඒ වගේ කට්ටියට තමයි මේ අපි කියල දෙන්න යන වැඩේ කරන්න ඕනේ. මොකද දැන් මේ කතා කරන්නේ මේ හැමෝටම පොදුවේ අපේ වැඩසටහනවල ප්‍රොජෙක්ට්ස් වල ඉන්න දරුවන්ට අමතරව හැමෝටම මේ උපදේශය අපි දෙන්නේ. මොකද හැමෝම අමාරු වැටලා ඉන්න හින්දා, හැමෝම අමාරු වැටලා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න හින්දා මේ මොහොතේ අපි ඉන්න මට්ටම පොඩ්ඩක් හරි උඩට ගේන්න, දැන් ලෙවල් එකක් දෙකක් උඩට ගේන්න අවශ්‍ය නම් මොකද්ද අපි මේ වෙලේ කළ යුත්තේ? කොහොමද අර මනස හදාගෙන හොඳ ඒකාග්‍රතාවයි ෆෝකස් එක නැති වෙනවනේ, ෆෝකස් එක තියාගෙන වැඩ ටික කරගෙන යන්නේ කොහොමද? මොකද්ද මේ වෙලේ අපිට කරන්න පුළුවන් සරලම ප්ලෑන්ස් ටික? අර වැඩි හිතන්න ඕනේ නැහැ, වැඩි හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ලෙවල් අපි මෙච්චර හිතන් හිටියා, අච්චර හිතන් හිටියා ඒව කරන්න බැරි වෙන්න පුළුවන්, මැජික් පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අර ඉහළ ප්‍රතිඵලයක, සාර්ථක ප්‍රතිඵලයකට අපිට මේ මොහොතේ වුණත් යන්න පුළුවන්. යන්න නම් අපි සරල විදිහට හිතලා මේ වැඩේ කරන්න ඕනේ. හරි, මේකට අපිට ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. අපි විශ්වාස කරනවා සියලුම විශේෂේස්වල, ඒ කියන්නේ දැන් බයෝ, මැත්ස්, කොමර්ස්, ආර්ට්ස්, ටෙක් ඕන විශේෂේස්ත්‍රයක අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රය, දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඔය ආදි වශයෙන් තියෙනවා. කම්බයින් මැත්සල විතරයි PON applied කියලා කොටස් දෙකක් එන්නේ. නමුත් අර හැමෝටම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට MCQ paper එකක් නැත්තම් කෙටි ප්‍රශ්න පත්‍රයක්, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දිග ප්‍රශ්න පත්‍රයක්, ඔය ආකාරය තමයි structure එක තියෙන්නේ. එතකොට අපි යෝජනා කරනවා හැමෝම වැඩිපුර effort එකක් දාලා වැඩිපුර focus එකක් මේ අන්තිම දැන් දින 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි විභාගෙට ලං වෙනවා. හැමෝම ෆෝකස් කරන්න ඕනේ පළවෙනි කෙටි ප්‍රශ්න පත්‍රයට. මොකද ඒකෙන් ගන්න ලකුණු 50-100 ඩිරෙක්ට්ලි ඔයාගේ විභාගයේ අර පළවෙනි කොටසට අපි දන්නවා ගණිතමය එකතු වෙනවා. මොකද අර සෙකන්ඩ් පාර්ට් එක ගැන අපි ෆෝකස් කරාම සෙකන්ඩ් පාර්ට් එකේ සාමාන්‍ය ලකුණු 1000ක් විතර ස්කෝර් කරන්න ඕනේ. මෙතන අන්තිම ලකුණු 50ට හැදේ. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න මේකේ weight එක. සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 20ක් විතර ස්කෝර් කරන්න ඕනේ එක ලකුණක් හැදේ. නමුත් ෆස්ට් පාර්ට් එකේ පළවෙනි කෙටි ප්‍රශ්න පත්‍රයේදී සමහරක් අර MCQ 50ක් නා ඩිරෙක්ට් හරියන එකට හරියනවා, වැරදෙන එකට වැරදෙනවා. එකට එක ගානේ සමහරකට කෙටි ප්‍රශ්න පත්‍රේ නම් ලකුණු දෙකට එකක් හම්බ වෙනවා, ලකුණු 100න් 50ට හැදෙනවා. ඉතින් අර ලොකු වේට් එකක් මේ කාලේ දෙන්න ඕනේ, ફોකස් එකක් දෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. එතකොට අපි යෝග කරන්නේ මෙන්න මෙහෙමයි. MCQ නැත්නම් කෙටි ප්‍රශ්න වලට පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන සෙෂන්ස් ගෙනියනවා. ඒ අතරවාරි රිවිෂන් සෙෂන්ස් පවත්වනවා. ඔහොමයි ප්ලෑන් එක හදන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ රිවිෂන් සෙෂන්ස් කියලා අපි අදහස් කරන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ. දෙවනි ප්‍රශ්න පත්‍රයේ දැන් අපි දෙවනි ප්‍රශ්න පත්‍රයේ මුළු සිලබස් එකෙන් මෙනවා. ඒකේ ස්ට්‍රක්චර්ඩ් ඇන් එසේ කොටස් දෙකක් තියෙනවා. ඒතකොට දිග උත්තර ලියන්න ඕනේ. ඒතකොට මේක ફોකස් කරලා අපි මේකේ අපි ප්‍රශ්න හදාගෙන යනකොට ඒවට අදාළව දැන් past papers කියලා උදාහරණයක් ගන්නකො model papers තියෙනවා, past papers තියෙනවා. ඒතර මේවා බලනකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඒකේ තියෙන structured and essay කොටස් වලට ප්‍රශ්න අපි හදාගෙන යනකොට ඒ ප්‍රශ්න සාකච්ඡා කරනවා, ප්‍රශ්න බලනවා. ඒත් එක්ක marking schemes වල තියෙන උත්තර අපි බලනවා, සංසන්දනය කරනවා. අපි හිතපු උත්තරේ තියෙනවද? ඒගොල්ලෝ කොහොමද උත්තරේ structured කරලා තියෙන එක ලියලා තියෙන්නේ, පටන් ගන්න තියෙන එකේ body එක කොහොමද? මේ විදිහට උත්තරේ සංවිධානයේ සංවිධානාත්මක පෙළවර පියවර කොහොමද ගලාගෙන යන්නේ? ඔය ටික අපි බලනවා. ඔය ටික බලන ගමන් දැන් අපි අඳුර ගන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රය කරද්දී ඒ වගේ ප්‍රශ්න දිහා බලද්දී දැන් මෙතන ටයිම් කරලා කිසිම දෙයක් කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස් අපි බලාගෙන යනවා. ඒ බලාගෙන යනකොට ඒ MCQ මේ marking scheme එකේ තියෙන උත්තර පවා අපිට අපහැදිලි තැන්. ඒ කියන්නේ marking scheme එකේ තියෙන උත්තර අපිට පැහැදිලි නැහැ. තව පොඩ්ඩක් theory බලන්න ඕන. ඔය වගේ දේවල් note කරගෙන ඕවා refer කරන එක තමයි revision session එකේ අපි කරන්නේ. Revision sessions මේ කාලේ දාගන්නකොට මේ දින 7 6 5 3 4 ওই විදිහට revision sessions කරනකොට දැන් අපි කියනවා මේ දවස්වල එක විෂයක් අල්ලන් ඉන්න විෂයන් තුනටම වැඩ කරන්න ඕනේ. විෂයන් තුනටම වැඩ කරනකොට විෂයන් තුනේම ওই second papers අරගෙන ඒ වගේ උත්තර compare කරන්න ඕනේ marking scheme එකත් එක්ක. එතකොට අපි අඳුර ගන්න ඕනේ ඒ වෙලාවට අපි ඇත්තටම බැරි මොනවද ටාගට් ක්වෙස්චන්ස් තියෙන්නේ, මොනවද කොටස් පාඩම් කොටස් තියෙන්නේ. ඇත්තටම බැරි මේකේ උත්තර අපිට හිතා ගන්න බෑ. එහෙනම් අපි ගිහලා ඒ පාඩම් කොටසට මුළු මාතෘකා, ඒ කියන්නේ අපි කියන මුළු ටොපික් එකම මුළු පාඩම බලනනේ. පාඩමේ තියෙන සබ් ටොපික්ස් අල්ල ගන්න පොඩි කෑල්ලේ. ඒ පොඩි කෑලි මොනවද? ඒ පොඩි කෑලි රිෆර් කරනවා. ඒක තමයි රිවිෂන් සෙෂන් එකේදී කරන්නේ. හරි. එතකොට මේ කොහොමද දවස ගත කරන්නේ? දවස ගත කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් උදේ 6 ඉඳන් රෑ 12 වෙනකම් අපි සාමාන්‍යයෙන් ප්ලෑන් කරනවා නම් අපි සාමාන්‍යයෙන් ඕක් කරන්නේ MCQ සෙෂන් එකයි රිවිෂන්
සෂන් එකයි MCQ සෂන් එකයි ඊට පස්සේ රිවිෂන් සෂන් එකයි ඔය මාරු කර කර යන. පැය දෙකහමාරක් විතර අපි දාලා පැය දෙකහමාරක් තුනක් දාලා MCQ කරනවා. MCQ කියන්නේ යම් කිසි විෂයක පැය දෙකක් දාලා MCQ paper එකක් කරනවා නැත්නම් පැයකහමාරක් පැයක් දාලා MCQ set එකක් කරනවා. ඊළඟට පැයකහමාරක් දාලා ඔය ටික mark කරලා හරියටම ඒකේ උත්තර ටික අපි සංසන්දනය කරලා ඔළුවට දා ගන්නවා, අවබෝධ කර ගන්නවා. වැරදුනේ කොහොමද? වැරදුනේ මොනවද? හරි. හරි ගියපුවා හරියටම හරි ගියාද? ඔය ටික ඔක්කොම කර ගන්න පැයෙන් දෙකෙක් දෙකහමාරෙන් ඔයාලට අදාළ වෙලාවක් මේකට දා ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. එක එක්කෙනාගේ එක එක්කෙනාට මේක මේ කාලේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් වැදගත් දේ MCQ session එකක් කරන්න. ඊට පස්සේ revision session එකක්. ඒක පැය දෙකහමාරක් තුනක් වෙන්න පුළුවන්. මොකද ඒ revision session එකේදී මුලින්ම පාස් පේපර් එකක් බලන්න ඕනේ. පාස් පේපර් එකක් පටපට ගාලා බලනවා. ඒකේ තියෙන ප්‍රශ්නයි උත්තරයි. ඒ උත්තර අපිට අවබෝධ වෙනවද? ඒ උත්තර අපිට ටිකක් ඔළුවට යනවද? ඒ structured essay වල තියෙන උත්තර ඔළුවට දා ගන්න පුළුවන්ද? බැරි මොනවද තියෙන්නේ කියලා theory එක refer කරන්න පුළුවන්. ඔන්න refer කිරිල්ලයි, compare කිරිල්ලයි ඔය ඔක්කොම තමයි revision part එකට අන්තර්ගත වෙන්නේ. හරි. ඒ වැඩේ තමයි කරන්නේ. පැය දෙකහමාරක් තුනක්. ආපහු තව විෂයක MCQ session එකක් කරනවා. ඊළඟට ඒ විෂයෙම පුළුවන් නම් ඕන් ඒ විෂයම කරන්න පුළුවන්. නැත්නම් වෙන විෂයක revision session එකක් කරන්න පුළුවන්. second part papers අරගෙන ওই විදිහට මාරු කර කර දවස් අපි ගෙනියනවා. දවස් ගෙනියන්නේ ඔන්නඔහම. ওই යන අතර වාරේ දැන් හිතන්න උදේ 6 ඉඳන් ඔහොම වැඩ කරගෙන ඇවිල්ලා හවස 4ට විතර ඔයා හවස 4 ඉඳන් හවස 6:00 7 වෙනකන් ඔයා පොඩි session එකක් දිනපතා දාගන්න ඕනේ. මොනවටද? ඔයා දන්නව ඔයාගේ දුර්වල විෂයක් තියෙනවා. දුර්වල විෂයන් දෙකක් තියෙනවා. මොන හරි හඳුනාගත් විශේෂයෙන්ම ඔයා දැන් අනිත් විෂයන් දෙකට ඔයා BC මට්ටමේ ඉන්නවා. එක විෂයකට F මට්ටමේ ඉන්නවා. ඒතරෝ F මට්ටමේ ඉන්න විෂය නැත්නම් දුර්වලම විෂයට මේ මොහොතේ තව පොඩ්ඩක් තියරි විශේෂයෙන්ම ගිහිල්ලා බලන්න ඕන තැන් ටිකක් තියෙනවා. නැත්නම් රෙකෝඩින්ග්ස් වල අහන්න ඕන තැන් ටිකක් තියෙනවා. ඔන්න ඔය ටික කවර් කරන්න දිනපතා හවස 4 රෑ 7 වගේ වෙලාවක් දාලා ඔය වැඩ ටික කරගන්න. හරි. ඊට පස්සේ ආයෙත් MCQ revision sessions continue කරා. Tamanට confidence එන ගානට මේවා පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ විභාගයට යනවා කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකද්ද මේ වෙනකොට? දැන් ගොඩක් අය තියරි කවර් කරලා නැහැ, සිලබස් කවර් කරලා නැහැ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් තේරුම් ගන්න මේ 100%ක් කිසිම දෙයක එන්න ඕනේ නැහැ. පේපර්ස් ටික අතපත ගාලා අඳුර ගන්න එන ප්‍රශ්නේ සෙක්ෂන්ස් ටික. ඊට පස්සේ ඒ වගේ තියෙන ප්‍රශ්න ආශ්‍රිතව මේ තියරි පසුබිම පුරුදු වුණු කරගන්න. ඒක අවබෝධ කරගන්න. එතකොට අර ප්‍රශ්න ටික හසුරවන්න පුළුවන්. හරි. පළපුරුද්දෙන් මෙතන ගන්න ඕනේ. පළපුරුද්ද මෙතන ගන්න පුළුවන් තරම් papers ආශ්‍රය කරන්න මේ කාලේ. ඒකයි MCQ sessions වල තනි කර questions නේ. ඒක compare කරන්න තියෙන. අනිත් පැත්තේ revision වලත් papers බල marking scheme බල theory එක refer කරනවා. ওই විදිහට ඕක ගෙනියන්න. අර theory බල නිකන් theory විතරක් බල මේ කාලේ යන්න එපා. ලකුණු වැඩි කරගන්න බෑ. ඕගොල්ලෝ තේරුම් ගන්න දැන් ඕගොල්ලෝ එක මට්ටමක ඉන්නවනේ. මම සරලම කතන්දරේ කියන්නම්. දවස් 6කින් 5කින් 4කින් 3කින් වෙනසක් කරන්න මෙන්න මෙහෙමයි. දැන් වෙනසක් කරනවා කියන්නේ උදාහරණයක් මම ඔන්න විෂයක් අල්ල ගන්න. යම් කිසි විෂයක් අල්ල ගන්න. හරිද? යම් කිසි විෂයක් අල්ලගත්තම ඒ විෂයට ඔයා ඉන්නේ F එකක. ලකුණු ඔයාට 25ක් නැහැ. හරි? 23යි 20යි. ඔයාට ලකුණු දින 20යි. දැන් ඔයා මේක F එක S එකක් C එකක් කරන්න මේ කාලේ පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්න කරනට වඩා වැඩ කරන එක තමයි කරන්න ඕනේ. අපි කියන එක පුළුවන් කියලා. මොකද එහෙම පුළුවන් වෙන්නේ? තේරුම් ගන්න. දැන් ලකුණු 20ක් අතේ තියෙන මනුස්සයෙක් ලකුණු 80ක් නැහැ. 80ක් නැත්තම් ඔයා මේ කාලේ පුරුදු පුහුණු කරන්න ඕනේ නැත්නම් අවබෝධ කරගන්න ඕනේ 80ෙන් ලකුණු ටිකක් එකතු කරගන්න. හරි. මට 80ක් බෑ. මම තව ලකුණු 20ක් 15ක් 20ක් 25ක් පුරුදු කරගන්නවා. පුහුණු කරගන්නවා. පුළුවන් කරගන්නවා. අර බැරි 80ෙන්. ඕකයි ටාගට් කරන්නේ. සමහරව ඔහොම දන්නේ නැහැ. ළමයි ලකුණු 20යි නම් පුළුවන්. අර පුළුවන් 20ම දඟල ඉන්නවා. ඒක කොහොමවත් යාට පුළුවන්. සමහරක් අර පුළුවන් වෙලත් ඒ 20ෙන් තව 18යි ගන්නෙ. විභාගෙට ගිහිල්ලායි අර බොරුවට අතගායනලා තියෙන අනවශ්‍ය දෙයක්මයි. ඇත්තටම අපිට පුළුවන් ටික මේන්ටේන් කරන ගමන් බැරි තැනින් තමයි ලකුණු 20ක් 25ක් පුළුවන් කරගන්න ඕනේ. ඒකටයි මේ කාලේ papers පුළුවන් තරම් ආශ්‍රය කරන්න, papers බලන්න, compare කරන්න, marking scheme study කරන්න, marking scheme පාඩම් කරත් කමන්නේ. හරි. අර අලුත් ප්‍රශ්න එන විදිය අඳුරගන්න. model papers වලත් ඒ අවබෝධය ගන්න. හරි. එතකොට දැන් කට්ටි අහන past papers කරපු පළියට past paper එකේ ප්‍රශ්නේ photocopy ගහලා අපිට එන්නේ නැහැ. අපි කරන්නේ ප්‍රශ්න වලට එන්ට වෙන විදිය අර ක්‍රමෝපායයන් ඉගෙන ගන්නවා එතනින්. බොහොමයක් වෙලාවට ඒව එහෙම වෙනකොට අපේ කලින් අවුරුද්දක MCQ දෙක තුනක් එකතු කරලා මේ පාර essay එකක් එන්න පුළුවන්. structured essay එකක් එන්න පුළුවන්. කලින් පාරක structured essay එක තිබ්බ කොටස් අරගෙන මේ පාර MCQ වෙන්න පුළුවන්. අර ඒව mix වෙන්න පුළුවන්. ඉතින් අර පළපුරුද්ද තියෙන මිනිස්සු දන්නවා මේව මෙහෙම આવොත් කොහොමද උත්තර ලියන්නේ කියලා. හරි. ඉතින් ඔය වාසි හැමදේම ගන්න නම් මෙන්න මේ පැත්තට වැඩ කරන්න ඕනේ. වැඩ කරගෙන යනකොට Tamanට හිත එහෙම යන්න පුළුවන්. අර මනෝපාරක් ගහන්න පුළුවන්. ඔය මොනවා වුණත් පුළුවන් ඉක්මනට නැවත ට්‍රැක් එකට වැටලා වැඩ ටික කරගෙන යන එකයි මෙතන වැදගත් වෙන්නේ. මොකද කොච්චර ප්‍රශ්න තිබ්බත් දැන් මේවා කන්ට්‍රෝල් කරන්න බැරි තැනක අපි ඉන්නේ. අපි කරන වැඩේ විතර මේ වෙලාවේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එහෙනම් අවබෝධයෙන් calmness එකක් තියාගෙන කරන්න පුළුවන් වැඩ උපරිම කරන්න. හැමදේම කරන්න බෑ. මේ මොහොතේ අර මේක කරයි, මේ YouTube එකේ තව එක්කෙනෙක් කියලා මේ ටික කරන්න කියයි, අර ටික මේ ටික කරන්න කියයි. දැන් මම කියන එකුණත් ඔය මේවා වැඳලා පිළිගන්න ඕනේ නැහැ. මේක ඔයාලට ගැළපෙනවනම් විතරක් ඔයා කරන්න. මේ කියන්නේ උපදේශයක්.
ඕන්නම් පුළුවන් වට ගැලපෙනන මේ කරල බලන්න මේටික මේ විදිර කරන්න දොන බාධකිරීම් අඩු කරගෙන සැලසුමක් ඇතු වැටික් කරගන්න පුළුවන්. එච්චරයි අපි කියන්නේ හැමෝ මේ ෆෝකස් කරලකරත් මේ අනිවාරෙන් ලොහු තැනකට ඉහල තැනකට ඔගලොන්ට ගානට එන්න පුළ හිඳ බය නැතු විභාගට යන්න බයතු විභහි කරන්න හැමෝටම් පුළුවන් ජයවිචය.